බෝවන් කියල පිළිගන්නවා අපේ නැනමිහිර YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමදෙනාම. අද අපි කතා කරන්න යන්නේ අප්‍රිකා මහද්වීපය ඇත්තටම බෙදලා වෙන් වෙලා යාවිද කියන දේ පිළිබඳව. පොළව තුල සිදුවෙන පැලීම් ඕන්තරම් ෆිල්ම් වලදී දැකලා ඇති. නමුත් මෙවැනි සිදුවීම් වර්තමානයේදී අප්‍රිකා මහද්වීපය තුල සිදුවෙනවා කිව්වොත් ඔබ පුදුම වෙයි. විද්‍යාඥයින්ට අනුව නම් අප්‍රිකා මහද්වීපයේ බෙදී වෙනීම මේ වෙද්දි සිදු වෙමිනුයි පවතින්නේ. දකුණු අප්‍රිකාවේ රතු මුහුද ඉඳලා ඉතියෝපියාව, කෙන්‍යාව හා ටැන්සානියාව කියන රටවල් හරහා වැටලා තියෙන කිලෝමීටර් 3000කටත් අධික දිගකින් යුක්ත රිෆ්ට් වැලි කියන නිම්නය තමයි මේ සිදුවීම් වලට මූලික වෙන්නේ. මේ රිෆ්ට් වැලි කියන නම යොදලා තියෙන්නේ මේ කියන බෙදී වෙනීමේ සිද්ධාන්තය නිසාමයි. මෙම විවරය සෑදීම ආරම්භ වෙලා තියෙන්නේ මීට අවුරුදු මිලියන 25-34 වගේ ඈත අතීතයේ සිටම. මේ වෙද්දි මේ විවරය අවුරුද්දකට සෙන්ටිමීටර 2.5 සෙන්ටිමීටර 5.4 ප්‍රමාණයකින් ඈත් වෙනවා කියලා විද්‍යාඥයෝ සොයාගෙන තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. මේ විදියට ගත්තම මේක බෙදලා වෙන්න තවත් අවුරුදු මිලියන ගණන් ගත වෙයි. ඉතින් මේ විදියට පොළව ඈත් වීමේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ ඉතියෝපියාව, සෝමාලියාව, කෙන්‍යාව හා ටැන්සානියාව කියන රටවල් එකතුලා අලුතෙන් දූපතක් ඉන්දියන් සාගරයට එකතු වීම. මේ විවරය ගැන අලුතින්ම කතාබහට ලක් වුණේ 2018 වසරේ ඇතිවෙච්ච අධික වර්ෂා කාලයේදී කෙන්‍යාවේ ක්ෂණික භූපැලීම් ඇතිවීමත් සමගයි. විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීම අනුව මේ සඳහා හේතු වෙන්නේ මැග්මා ප්ලූම් කියලා විදිහට මේ රූපේ දක්වලා තියෙන ලාවා අදෝගෝලය හරහා ශිලා ගෝලය අසනයට පැමිණීම. මෙහිදී ඇතිවන අධික පීඩනයත් උෂ්ණත්වයත් නිසාවෙන් පෘථිවි කබල ජීර්ණයට ලක් වෙලා දෙපස තල්ලුවීමක් සිද්ධ වෙනවා. මේ සඳහා හේතු සාධක විදිහට ඔවුන් දක්වන්නේ මේ ප්‍රදේශය හරහා ඇති ගිනි කඳ පිහිටීම හා කුඩා භූජලන ඇතිවීම. විද්‍යාඥයින් පවසන ආකාරයට පෘථිවිය නිර්මාණය වෙලා තියෙන භූතැටි වලින් අතීතයේදී මේවා එකම ස්ථානයක තිබිලා කාලයත් සමග සිදුවන භූතැටි වෙන්වීමේ ක්‍රියාවලිය නිසාවෙන් තමයි වර්තමානයේ තියෙන ආකාරයට මහද්වීප හා දූපත් විදිහට බෙදිලා වෙන් වෙලා තියෙන්නේ. දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමරිකාව කියන්නේ අතීතයේදී මේ විදිහට තිබ්බ එකම මහද්වීපය. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා notification on කරනත් අමතක කරන්න එපා. තවත් මෙවැනිම වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.